ඔබ මොකක්ද හිතන්නේ මේ පවතින තත්ත්වය පිළිබඳව? ඒ අයට තාම මේක ආර්ථික අර්බුදයක් ඉකොනොමික් ක්‍රයිසිස් එකක් හැටියට හඳුනා ගන්න බැරි වෙලා තියෙනවා. අදහසක් තියෙනවනේ ජනතාවගෙන් මේ മന്ത്രി දේශපාලනඥයෝ අපේ සල්ලි කොල්ල කෑ සල්ලි කෑවා කියලා නේද? ඒතර අපේ නියෝජිතයාව ප්‍රශ්න කිරීමේ අයිතියක් අපිට තියෙනවා වගේම අපිට උත්තර දෙන්න වග කියන්නේ නියෝජිතයා බැඳිලා ඉන්නවා. අද බොස්ටන් ලංකා වැඩසටහනට the talk with Boston Lanka විශේෂ වැඩසටහනට අපි සමගෙකුත් වෙනවා Sharmila Gonawala. ඇත්තම Sharmila සමාජ ක්‍රියාකාරිණියක් විශේෂයෙන්ම කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් පැපොජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරියක් ඒ වගේම අත්‍යවශ්‍යම Sharmila ගැන අපි කතා කරනවා නම් මේ විශේෂයෙන්ම දූෂණ විරෝධී කටයුතු සම්බන්ධ විශේෂ උනන්දුවක් තියෙනවා එක්සත් ජාතීන්ගේ මේ දූෂණ සම්බන්ධ ඒ සම්මුතියට ශ්‍රී ලංකාව සම්බන්ධ කර ගැනීමට අනුමුණව තියෙනවා Sharmila බොහොම සාදරයෙන් ඔබ පිළිගන්න අපේ වැඩසටහනට ආවන් කියලා ආවන් ස්තුතියි මට අවස්ථාව ලබා දීපේ ගැන ඇත්තම මම කැමතියි ඇත්තටම තව අපිට විස්තරයක් කියන්න තියෙනවා Sharmila ගැන විශේෂයෙන්ම ඇය මේ සමාජ ක්‍රියාකාරිණියක් පමණක් නෙමෙයි ඒ වගේම සියස් වන best fashion design award in 1987 I mean that's a whole different area and e wage man hitanne visheshayenma aarthika vidyawa deshapalana vidyawa saha manava aithin pilibadawa englandiye pawa adhyayane karala thiyena thing api vishe visheshayenma me hama deyak ganma apita katha ganna puluwan Sharmila මම මේ අපි ආරම්භයක් හැටියට මම කැමති ඔබෙන් දැනගන්න විශේෂයෙන්ම අද මේ වන විට රටේ තියෙන පවතින තත්ත්වය විශේෂයෙන් අපි දන්නවා නව රජයක් තියෙනවා නව ජනාධිපතිවරයෙක් ඉන්නවා හිටපු ජනාධිපතිවරයා රටෙන් ඉවත් වෙලා ගිහිල්ලා තියෙනවා ඒ වගේම අලගලය පිළිබඳව වෙනස් වෙනස් තත්ත්වයන් නැති වෙමින් තියෙනවා නමුත් දේශපාලන වශයෙන් ආර්ථික අර්බුදයන් තවමත් බොහෝ දුරට එහෙමෝ තියෙනවා ඉතින් ආරම්භයක් ප්‍රවේශයක් හෙට ඔබ මොකක්ද හිතන්නේ මේ පවතින තත්ත්වය පිළිබඳව පවතින තත්ත්වය බොහොම අවාසනාවන්ත තත්ත්වයක් චිත්‍රල් මොකද මේ රටේ හැබැවින්ම ඕනේ කෙනෙක් දන්න දෙයක් තමයි ආර්ථික අර්බුදයක් තියෙනවා මොකද තෙල් පොලිමේ ඉන්න ගෑස් පොලිමේ ඉන්න කිරිපිටි ටික ගන්න නැති කෙනා බුම් තෙල් ටික ගන්න නැති කෙනා දන්නවා මේ රටේ ඩොලර් නැති හින්දායි ඒ අයට ඒ දේවල් ලබා ගන්න මෙහෙම දුක් විඳින්න වෙන්නේ කියලා හැබැයි අපේ පාලකයෝ දැන් අපි හැමෝටම බැරි හින්දානේ 225ක් අපිව නියෝජනය කරන්න අපි යවලා තියෙන්නේ ඒ අයට තාම මේක ආර්ථික අර්බුදයක් ඉකොනොමික් ක්‍රයිසිස් එකක් හැටියට හඳුනා ගන්න බැරි වෙලා තියෙනවා කොච්චර අවාසනාවන්තද කියනවා නම් ඒ අය ව්‍යවස්ථාවට සංශෝධන ගේන්න කතා කරනවා ඒ අය මේ සම්මුති ආණ්ඩු පිටව ගන්න කතා කරනවා එතකොට දෙන්න මස් උනොත් අපි එන්නම් කියනවා අපිට අර තනතුර ඕනේ කියනවා කොහොමද මේවා බෙදාගන්නේ කියනවා තාම ජනතාව විඳින දුක economic crisis එකක් ආර්ථික අර්බුදයක් අපි ඒකට විසඳුම් හොයන්න ඕනේ කියන තැනට ඇස්සැරිලා නැහැ අපේ පාලකයන්ගේ ඒක බොහොම මේ දුක්ඛදායි තත්ත්වයක් වගේම අවාසනාවන්ත තත්ත්වයකුත් වගේම මට හිතනවා ඉදිරි කාලවල රටක් හැටියට පාලකයන් රජයන් හැටියට බොහොම භයානක තත්ත්වයකට අපිව තල්ලු වෙයි කියලා මට හිතෙනවා ඔයත්ම Sharmila දැන් මම හිතනවා මේ ඔබ කිව්ව වගේ දැන් මේ ජනතාව මේ 225 ගැනම බොහොම අසුභවාදී අදහසක් තියෙනවා ඒ වගේම විශේෂයෙන් දැන් පොදු ජන පෙරමුණේ මන්ත්‍රීන් සම්බන්ධයෙන් වඩා මම හිතනවා තියෙනවා කියලා ඔබ පොදු ජන පෙරමුණේ කෙනෙක් හිට ඔබ ස්වංග විවේචනයක්ද මේ කරන්නේ විශේෂයෙන්ම මාර්තු මාසේ මම පක්ෂ මහලේකම්තුමාට ලිව්වා මේ රටේ මිනිසුන්ගේ විශ්වාසය බිඳ වැටලා තියෙනවා චිත්‍රල් සියලුම දේශපාලඥයන්ගේ තරහතරම නොබලා ඒ අය ගැන ලොකු කලකිරීමක් තියෙනවා එතකොට කොළඹ මහනගර සභාව කියන්නේ ලංකාවේ ලොකුම මහනගර සභාව වගේම පුංචි රජයක් වගේ බිලියන 16ක අයවැයක් තියෙන තැනක් එතන මහා පරිමාණ දූෂණ වෙනවා එතකොට මම සාක්ෂිත් එක්ක ලියලා කිව්වට රජයෙන් ගන්න ඕනි ක්‍රියාමාර්ග නොගත් තැන මම මාර්තු මාසේ පක්ෂ මහලේකම්තුමාට ලියලා කිව්වා මම ස්වාධීනව ඉන්නවා මොකද මම්මගේ හෘද සාක්ෂියට අනුව වැඩ කරන්න ඕනේ කියලා ඇත්තටම ඔව් රජයක් හැටියට කරන්න ඕනේ වංචා දූෂණ වලට කරන්න ඕනේ පිළියම් කරෙත් නැහැ ගන්න ඕනේ ක්‍රියාමාර්ග ගත්තෙත් නැහැ
මම පක්ෂයක් හැටියට පුද්ගලයෙක් හැටියට මේ සමස්ත දේශපාලන ක්‍රමය පිළිබඳව බොහොම දැඩි කලකිරීමෙන් ඉන්නවා සිස්ටම් චේන්ජ් එකක් තියෙන අරගලයේදී මම හිතන්නේ මම පැහැදිලිව එතන ඉන්නවා මේ සියලු අරගල පටන් ගන්න ඉස්සෙල්ලා මාර්තු 26 වෙනිදා සරත් ජයමාන ජනාධිපති නීතිඥතුමා ගාමිණී විජේසිංහ හිටපු විගණකාධිපතිතුමා සහ මේ ප්‍රතිභා මහනාමහිම හිටපු මහනව හිමි කම්කාරිස්තුමා ගෙනල්ලා අපි සියලු පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රි නියෝජනයත් ඇතුව ලොකු සම්මන්ත්‍රණයක් පැවැත්වුවා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී. එතනදී අපි කිව්වේ ජනතාව ලොකු කලකිරීමකින් ඉන්නවා කොයි වෙලාවක හරි මේක අරගලයක් ලෙසින් හෝ ප්‍රචණ්ඩත්වය ලෙසින් හෝ එළිදකින්න පුළුවන්. ඒකින්ද ජනතාවගේ විශ්වාසය ලබා ගන්න 2004 දී අපේ රටත් අස්සන් තබපු දූෂණ විරෝධී පනත මේ රටේ නීතියක් බවට පත් කරන්න. එතකොට අඩුගානේ මේ දූෂණේ අඩු වෙනවා ඒ වෙනුවෙන් පිළියම් කරනවා කියන සැනසීම හරි ජනතාවට ලැබෙයි කියන එක. අවසනාවකට ඉතින් අද වෙනකම් බැරි වෙලා තියෙනවා ඒකේ තත්ත්වයට තල්ලු කරගන්න. ඔව් ඇත්තටම අපි දන්නවා දැන් දූෂණය කිව්වම දූෂණය මං දැන් දේශපාලනඥයගේ පමණක් නෙමෙයි රාජ්‍ය තන්ත්‍රයේ හැම අස්සක් මුල්ලක් නෑරම උඩු දුවලා තියෙන දෙයක් නේද දැන් අපි දන්නවා දැන් නිමල් සිරිපාල මන්ත්‍රී ඇමතිවරයාට එරෙහිව චෝදනාවක් තිබුණා ඒක දැන් ඒ චෝදනාවෙම සුද්ධ කරලා තියෙනවා නමුත් ඒ පිළිබඳව ප්‍රශ්න වෙනවා තියෙනවා නමුත් ඇත්ත වශයෙන් මේ පොදු අදහසක් තියෙනවානේ ජනතාවගෙන් මේ මන්ත්‍රී දේශපාලනඥයෝ අපේ සල්ලි කොල්ල කෑ සල්ලි කෑවා කියලා නේද ඉතින් දැන් ඔබ ඔය කියන යාන්ත්‍රණය මම අපි ඊටම උදාහරණයක් හැටියට එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ඒ ක්‍රියාවලියට අපි සම්බන්ධ වුණොත් සිග්නටරි කෙනෙක් හැටියට මොකද්ද වෙන්න පුළුවන් වෙනස අපි අත්සන් තබලා තියෙනවා 2004 දී අවශ්‍ය කරන යාන්ත්‍රණය action plan for 2018-2023 කියලා යාන්ත්‍රණයක් හදලා තියෙනවා කැබිනට් අනුමැතිය තියෙනවා දැන් මේකේ රජයේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ තියෙන ඒ document එක අරගෙන අත්සන් කරලා පාර්ලිමේන්තුවට දාන එක විතරයි කරන්න තියෙන්නේ 2004 ඉඳන් දැන් වෙනකන් ඒක කරගන්න බැරි වෙලා තියෙනවා අර දේශපාලඥයා විතරක් නෙමෙයි රාජ්‍ය තාන්ත්‍රණයම මේ දූෂිත වෙනවා කියලා කියනකොට චිත්‍රා ලෝකේ ප්‍රශ්නේ තියෙන්නේ දූෂිතභාවය කාලයක් රඳා පවතිනකොට ඕක හැම පැත්තකටම රිංගනවා මට මතකයි වරක් ඉන්දුනීසියාවේ ලංකාවේ නෙමෙයි ඉන්දුනීසියාවේ ජනාධිපතිතුමා කියනවා මේක මේ අධිකරණයක් මාෆියාවක් වෙන්න පුළුවන් පොලිසියටත් මේක වෙන්න පුළුවන් එතකොට අධිකරණයක් දූෂිත වෙලා පොලිසියක් දූෂිත වෙලා රාජ්‍ය යාන්ත්‍රණයම දූෂිත වුණාට පස්සේ කිසිසේත්ම මේකෙන් ගැලවෙන්න බැහැ මොකද මේක සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වෙනවා එද ඒකින්ද මං හිතනවා අද වගකිව යුතු පුරවැසියන් හැටියට අපි හැමෝම සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලනවා නම් අපි එකෙන් එක දිනා ගන්න ඕනේනේ චිත්‍රාල් බහුගේ ටිකේ අපේ අරගලයක් තිබ්බට අපිට අරමුණක් තිබ්බේ නැහැ මොනවද දිනා ගන්න කියලා අපි අපි හිතනවා නම් ගෝඨා අබේ රාජපක්ෂව ජනාධිපති කමෙන් අයින් කරපු එක ජයග්‍රහණයක් කියලා අද සමස්ත දේශපාලනයේම විකෘතියක් වෙලා තියෙනවා 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ එතුමගේ දර්ශනීයට අර people wanted a benevolent dictator කියලා හිතියනේ ඒ ඒ ඒ වැඩ සටහනකට තමයි පක්ෂපාත නොබලා මිනිසු ඡන්දෙ දුන්නේ. ඒතකොට ඒක නොවනකොට එතුමා ගැන කල්පිරීම ඇති වුණාට එතකොට දැන් මේ පාර්ලිමේන්තු ඡන්දෙන් කියන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරපු කෙනේ පාර්ලිමේන්තුව ඇතුලේ ඡන්ද 134ක් අරගෙන ආවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනතාවට පොරොන්දු වෙච්ච දේ කරන්නද එහෙම නැත්නම් ඒ ප්‍රතික්ෂේප වෙච්ච ප්‍රතිපත්තිම ක්‍රියාත්මක කරන්නේ. ඒතර එතන විකෘතිය. අනිත් පැත්තෙන් අපි දැකපු දේ තමයි අපි හිතනවා නම් මහින්ද රාජපක්ෂ ජන අගමැතිතුමා ගෙදර යවලා ලොකු ජයග්‍රහණයක් අත්පත් කරගත්තා කියලා. ඇත්තටම එතුමා අස්වැලා ගියාට පස්සේ දවස් ගණනාවක් යනකම් මේක බාර දෙන්න බාර ගන්න කෙනෙක් හිටියේ නෑනේ. ඉතින් අද අද රටේ දේශපාලනය සම්පූර්ණ ලොකු විකෘතියක් වෙලා මම හිතන්නේ රජයට තියෙන ලොකුම වගකීම තමයි ජනතාව බලාපොරොත්තු වෙන people's aspirations ඒවා ජනතාවගේ විශ්වාසය දිනා ගන්න පුළුවන් විදිහෙන් කටයුතු කරලා රජයට සුජාතභාවයක් ලබා ගන්න to get the legitimacy ඒක තහවුරු කරගන්න බැරි වුණොත් මම හිතනවා මාස 3න් 3ට අපට අලුත් රජයන්තියයි මේ ලංකාවේ ඔය අතම මම හිතනවා ඔබ කිව්වා වගේ දැන් විශේෂයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඔහුට ඔහුට ජනබලයක් නැති කෙනෙක් නේ අර ඔබ කිව්වා වගේ
ඒ වගේම මේ අපි දන්නවා දැන් විශේෂයෙන්ම මේ ඔහුගේ ඔහුට මේ කියන්නේ ලෙජිටිමසි පිළිබඳ ප්‍රශ්නකුත් තියෙනවා මේ මොකද මම හිතනවා ඔබ වසර දෙකකට පමණ කලින් මම හිතන්නේ අභියාචනා අධිකරණයට ඔහුට වෙරෙහිව ප්‍රතිමාවක් ඉදිරිපත් කරලා ඔහුට මන්ත්‍රීවරයෙක් වෙන්නවත් සුදුසුකමක් නැහැ මොකද ඔහු ෂෙයාර් හෝල්ඩර් කෙනෙක් වෙලා ඉන්න කම්පැනි එකකින් මේ රජයට අයත් සේවාව නිශ්චිත කරගන්න මේ රජයේ ආයතන වලින් සේවා කරන එක පැත්තක් නමුත් වෙන තවත් ව්‍යවස්ථාව පිළිබඳ යම් ප්‍රශ්න තියෙනවා පිළිබඳ ඉතින් අපි ඒක වෙනම කතන්දරයක් නමුත් ඔබ හිතනවාද මේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජයට මේ මේ තියෙන වාතාවරණය තුළ මේ ආර්ථික අල්බුදෙන් ගොඩ එන්න සැලැස්මක් තියෙනවා කියලා ඔබ දකිනවද? රනිල් වික්‍රමසිංහ කියන්නේ එක පුද්ගලයෙක් නේ. එතකොට නන්දලාල් වීරසිංහ කියන්නේ තවත් එක පුද්ගලයෙක්. එතකොට දැන් මේ 225ක් ජනතාව නියෝජනය කරන්න ඇතුළට ගිහිල්ලා දැන් අපිට ඇහෙනවා එක පක්ෂකින් කියනවා අපිට මේක දුන්නොත් මාස 6කින් කරන්න පුළුවන් කියලා. තව කෙනෙක් කියනවා අවුරුදු 2කින් පුළුවන් කියලා. තව කෙනෙක් කියනවා මේක යන්තම් ගොඩ දාගෙන අවුරුදු 5කින් මේක තරමකට ගේන්න පුළුවන් කියලා. එහෙමනම් මම හිතන්නේ මේ රටේ බුද්ධිමත් ජනතාව තේරුම් ගන්න ඕනේ මේ 225 එකට වාඩි වෙලා විසඳුම මොකද්ද කියන්නේ කියලා තාම කතා කරලා නැහැ චිත්‍රා. නැත්තම් ඒ හැමෝගෙම එක විසඳුමක් එක උත්තරයක් එන්න ඕනේ නෑ මේක මෙච්චර කාලයකට ගොඩ දාන්න බෑ කියලා. ඉතින් මේ මේක මිස් මැනේජ්මන්ට්ද දූෂණයද වෙන දෙයක්ද අඩුම තරමේ මිනිස්සු කියනකොට මේ රටෙන් හොරකම් කරපු දේ නැවත ගෙනල්ලා දෙන්න මේ රටෙන් අපට අහිමි වෙච්ච දේ නැවත ගෙනත් දෙන්න ඒතර ඒක ගේන්නවත් අපිට මේ අස්සන් තබපු සම්මුතිය බලාත්මක කරන්න ඕනේ කියන තැනටවත් දැන් වෙන මොකුත් ඕනේ නැහැ. මේ විධායක ජනාධිපති ක්‍රමයේ අයහෝසි කරන්න නීති සම්පාදනය කරන්න කියලා ව්‍යවස්ථාවක් ඉල්ලලා කෑ ගහන 225 කිසිම වෙලාවක මහජන විශ්වාසය දිනා ගන්න පුළුවන් අර එක්සත් ජාතීන්ගේ සම්මුතිය නීතියක් කරමු මේ රටේ නාස්තිය දූෂණය අල්ලස නැති කරමු කියලා කියන්නේ නැහැනේ. ඒ තරමට දැන් මම හිතන්නේ මේ වෙච්ච දේවල් මදිද කියලා හිතනවා මේ අයට මේ මිනිසුන්ගේ මේ මේ මිනිසුන්ව කියවා ගන්න. මේ ඇත්තම මම කැමති තාපොඩ් පැත්තකට මම අපි දන්නවා දැන් විශේෂයෙන් ඔබ සඳහන් කළා ඔබ මේ මම හිතන මාර්තු මාසයේ රැස්වීමක් පිළිබඳව විශේෂයෙන්ම මේ අහිතපුව ගැන මේ විගණනාගාරික මම හිතනවා ඒක කරන්න නැත්තේ අර urban citizen කියන ඔබගේ ඔබ නායකත්වය දරන ජාපර්සන් ඒ සංගමෙන් නැත්නම් සංවිධානයෙන් කියලා පොඩ්ඩක් අපිට පොඩ්ඩක් කෙටියෙන් කියන්න පුළුවන් මොකද්ද මේ urban citizen කියන සංවිධානය මොකද්ද ඔබේ පරමාර්ථය මොකද්ද ඔබ ඒකේ බලාපොරොත්තු වෙන්නේ urban citizens කියන්නේ පුරවැසියන්ගේ සංවිධානයක් ඒක ප්‍රෙෂර් ගෲප් එකක් ලොබි ගෲප් එකක් think tank එකක් හැටියට ක්‍රියා කරන්නේ අපි විශ්වාස කරනවා මේ පවතින ඕනේ රජයක් එක්ක අපිට වැඩ කරන්න පුළුවන් අපේ ඒකේ වෘත්තීයවේදීන් වෘත්තිකයන් ව්‍යාපාරිකයන් මේ ඒ වගේ බුද්ධිමතුන් ගොඩාක් එකතු වෙලා හැදිච්ච ස්වේච්ඡා සංවිධානයක් එතකොට පැමිණෙන ඕනේ රජයක කාර්යභාරය වෙන්නේ මේ රටේ මහ පොළව අහස මුහුද ස්වභාවික සම්පත් සහ පිටරටින් මේ රටට ගලා එන සම්පත් කළමනාකරණය කර ගැනීම තමයි රජයක තියෙන වගකීම සහ මේ කටයුත්ත වෙන්නේ. එතකොට ඒක අපිට මේ නීතියට විනයට සහ නීතියට පරිසරයට ආර්ථිකයට ඒ වගේ අවශ්‍යම කරන කටයුතු වලට සම්බන්ධ කරලා මේ රටේ ජාතික ප්‍රතිපත්තියක් හදන්න පුළුවන් නම් කොයි රජයේ බලයට ආවත් ඒ ජාතික ප්‍රතිපත්තියේ රාමුව ඇතුළත කෙටි කාලීන සහ දීර්ඝ කාලීන සංවර්ධන සැලැස්මක් ඇතුළ වැඩ කරන්න පුළුවන් නම් ඒක තමයි මේ රටේ වෙන්න ඕනේ. දැන් අවුරුදු 74ක් නිදහස ලැබලා කල්ගත වුණ චිත්‍රා අපේ රටේ ආර්ථිකයයි කෘෂිකර්මයයි ගලපලා නැහැ. පරිසරයයි කෘෂිකර්මයයි ගලපලා නැහැ. අපේ රටේ වාරි මාර්ගයයි කෘෂිකර්මයයි ගලපලා නැහැ. එතකොට වෙළඳ අමාත්‍යාංශයයි කෘෂිකර්මයයි ගලපලා නැහැ. දැන් එහෙම වුණා නම් මෙහෙම අයිසොලේට් වෙන්න බෑනේ මේ වගේ අමාත්‍යාංශ තනි වෙලා මේ දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් නැහැ. ඉතින් ඒ වගේ අපි හදන්නේ පුළුවන් තරම් බුද්ධිමතුන් එකතු කරලා කෙටි කාලීන සහ දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් හදලා ඒක සමාජගත කරන්න පැමිණෙන ඕනේ රජයක් මේ රාමුව ඇතුළට ආවන එක පැත්තකින් දූෂණය නාස්තිය අඩු වෙන්න පුළුවන් අනිත් පැත්තෙන් දූෂණය නාස්තිය කරගෙන ගියත් අඩුගානේ අවසානයේ රටේ යම්කිසි සංවර්ධනයක් පිළිවෙලකට සිද්ධ වෙයි
කියන ටික අපිට ඒක කරන්න ඕනේ. හැබැයි අපි ගොඩාක් ફોકસ කරනවා රටේ නීති ආධිපත්‍යය තියෙන්න ඕනේ. සියලුම පුරවැසියන් එකම නීතියකට යටත් වෙන්න ඕනේ කියන එක. සහ කාන්තාවගේ සහ දරුවාගේ ආරක්ෂාව මේ තහවුරු වෙන්න ඕනේ, පරිසරයක් හදන්න ඕනේ කියන එක අනික් හැම දෙයක් එක්කම ඉහලින් තියාගෙන අපි මේ ප්‍රතිපත්ති සම්පාදනය කරන්න කැප වෙලා ඉන්නවා. ඔතෙන් මම දන්නවා ඔබ විශේෂයෙන්ම මේ සමාජ ක්‍රියාකාරණයක් හැටියට මේ දරුවන්ගේ සුබ සාධනය සඳහා හඬක් නගන කෙනෙක්. විශේෂයෙන්ම මේ ලිංගික අපචාරයන් වගේ දේවල් වලදී දරුවන් ලක් වෙනකොට සහ දරුවන්ව මේ වැඩකාරකම් වලට ගන්න අපේ ඒ වගේ දේවල් වලදී ඔබ හිතන විදිහට මේ අපේ ලංකාවේ තියෙන නීතිය ප්‍රමාණවත් මදිද දරුවන්ගේ ආරක්ෂණය? එහෙම නැත්නම් මේ ක්‍රියාත්මක කිරීමේදී මේ ප්‍රශ්නේ තියෙන්නේ? අලුත් තෙන් නීති හැදෙන්න ඕනේ කියන තැනක් ඉන්නවා. නමුත් අඩුම තරමේ නීතිය මේ අතපෙවීම් වලින් ඈත් වෙනවා නම් දැන් ඔබතුමා දන්නව ඇති අර මේ අවුරුදු 15ක ගෑනු ළමයෙක් පොඩි දරුවෙක්ව මේ ගණිකා වෘත්තියේ බලෙන් යෙදෙව්වා. එතකොට ඒ ළමයාගේ අම්මා තාත්තත් ඒ ළමයාව ගණිකා වෘත්තියේ යෙදෙව්වා, බාප්පත් යෙදෙව්වා, කුඩම්මත් යෙදෙව්වා. එතකොට දැන් මේක එළි වුණාට පස්සේ දැන් ඒ ළමයාට වෙච්ච දෙයක්වත් නැහැ. ඒ ළමයාව පරිහරණය කරපු අය ගැන විස්තර එළියට ආවෙත් නැහැ. අඩුතරමේ මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා හිටපු අග්‍රාමාත්‍ය ආර්ය ශිරන්ති රාජපක්ෂ මැතිණියට. මට දුරකථන ඇමතුමක් IGP-ට අරන් දීලා කතා කරන්න අවස්ථාව දුන්නා. මට මේ ළමයා වෙනුවෙන් නීතිඥ මහත්මියක් යොදවන්න ඕනේ මේ ළමයා වෙනුවෙන් කතා කරන්න කියලා. මොකද අර චූදිතේ ඔක්කොටම ලෝයර්ස්ලා හිටියට මේ ළමයාව ඩිෆෙන්ඩ් කරන්න, ළමයාගේ අයිතිවාසිකම ගැන කතා කරන්න කෙනෙක් හිටියේ නැහැ. නමුත් මං එච්චර ඉහලින් කතා කළත් මට ඒ දේ කරගන්න බැරුව ගියා. අනිත් පැත්තෙන් මේ අපයෝජනීය වෙන දරුවන්ගේ නඩු අපි දන්නවා බොහොම බලවත් අමාත්‍යවරයෙක්ගේ ගෙදර ළමයේ දූෂණය වෙලා මැරුණා, ඒ ළමයා දූෂණය වුණා කියලා ගැබ්බරන් කිව්වා, මරලා කිව්වා, නොයෙකුත් දේ කිව්වට අඩු ගානේ ඒ ෆයිල් එකේ මොනම ක්‍රමයකින්වත් මොනවද වුණේ කියන එක බලාගන්න හම්බුනේ නැහැ. එහෙම අවස්ථාවක තමයි අපි ළමා අපයෝජන වලට එරෙහිව කැම්පේන් එකක් ආරම්භ කරේ. නමුත් අර කොවිඩ් සිටුේෂන් එකත් එක්ක ඒක පොඩ්ඩක් නැවතුණා. නමුත් ඒ අවස්ථාවේදී අලි සබ්රි හිටපු අධිකරණ ඇමතිතුමා ඒක මේ බොහොම දැඩිව බාර අරගෙන ඒ වෙනුවෙන් වෙනම අධිකරණයන් ඉදි කරන්න පවා කතා කරාට එහෙම තත්වයක් ඇති වුණේ නැහැ. මම හිතන්නේ රටේ ආර්ථික තත්ත්වය සහ කොවිඩ් නිසා වෙන්නේ ඇති. නමුත් ලබන සතියේ ඉඳලා අපි සංවිධානයක් හැටියට වෙනත් සංවිධාන රාශියක් එකතු කරගෙන ජයමග සංවිධානය නමින් අම්බ්‍රෙල්ලා ඕගනයිසේෂන් එකක් හදාගෙන අපි මේ දේවල් නැවතත් කරලියට ගේන්න කටයුතු කරනවා. ඔව් ඒක බොහොම දැන් මං හිතනවා ඔබ මං දැක්ක ඔබ ප්‍රකාශයක් පසුගිය කාලේ කරලා තිබුණ ඔය ළමා අපයෝජන සම්බන්ධයෙන්ම මේ ඒ සම්බන්ධයෙන් චෝදනා ලැබලා තිබුණා කවුරු හරි කෙනෙක් මන්ත්‍රීකමට මේ නාම යෝජනා ලැබිය යුතු නැහැ කියලා. ඇත්තම එක පැත්තෙන් ඒක හරිම මේ කනගාටුදායක තත්ත්වයක්, එවැනි පිරිස් වලට දෙන්න එපාය කියලා කියන තරම් කෙනෙක්ට කියන්න තියෙන තත්ත්වයක් තියෙනවා නම් මොකද්ද අපේ රටනේ මගේ ළමා එමේ අපි විශ්වාස කරනවා ලබන සතිය වෙනකොට නව අමාත්‍යවරුන් දිවුරුන් දෙයි කියලා. අපි urban citizen සංවිධානය සඳුදා වෙනකොට ගරු ජනාධිපතිතුමාටත් ගරු අග්‍රාමාත්‍යතුමාටත් සහ අධිකරණ ඇමතිය ඇතුළු UN එකට පවා අපි ලියුම් දෙන්න බලාපොරොත්තු වෙනවා. අල්ලස් දූෂණ, ළමා අපචාර වෙනත් කිසිම නඩුවක් තියෙනවා නම්, ඒ වැරදිකාරයෙක් වෙලා තියෙනවා නම්, ජනාධිපති සමාව ලැබිලා තියෙනවා නම්, හෝ ටෙක්නිකල් ෆෝල්ස් මත නිදොස් කොට නිදහස් කරලා තියෙනවා නම්, ඒ කිසිවෙකුට අමාත්‍යංශ ලබා දෙන්න එපා. ජනතාව ඉල්ලන්නේ වෙනසක් චිත්‍රා. එදුර ඒක නිසා හැම අයව තමන්ගේ කැබිනට් එකට රාජ්‍ය අමාත්‍ය මණ්ඩලයට බඳව ගන්න එපා කියන ඉල්ලීම අපි ලබන සතියේ කරලා අපි සියලු ආයතනයන්ට බාර දෙනවා. ඒ වගේම මම හිතනවා මේක රටට ජාතියට ද්‍රෝහි වීමක් නෙමෙයි, ජනතාව බලාපොරොත්තු වෙන වෙනස. මේ එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී පනත බලාත්මක කරන්න කියලා රජයට බලපෑම් කරන්න කියලා IMF එකට, ලෝක බැංකුවට සහ UN එකටත් අපි ලියුම් දෙන්න බලාපොරොත්තු වෙනවා. මේක කවුරු හරි කොතනින් හරි කරන්න ඕනේ.
ඒක බොහොම හොඳයි මම ඇත්තටම අපි දන්නවා දැන් දැන් ජනතාව මහපාලට ආවේ මේ සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන් ඉතින් ඒ ඒ අලගලිය සමහරට වෙන වෙන පැති වලට යන්න ඉඩ ඇති ඒ වගේම යම් යම් ප්‍රචණ්ඩ පැත්තට සුළු වශයෙන් සුළු කොටසක් යොමු වෙන්න ඇති නමුත් ප්‍රධාන වශයෙන් මේ සාමාන්‍ය ජනතාවනේ මධ්‍යම පන්තික ජනතාව උගත් පන් පිරිස් කවදාවත් මේ අලගලයන් වලට සම්බන්ධ නොවිච්ච පිරිස් මේ පාලට ආවේ ඉතින් නමුත් දැන් මේ වෙනකොට මොකද්ද ඔබ දකින්නේ මේ අලගලිය සම්බන්ධව පෙට්‍රල් පෝලිමේ ගෑස් පෝලිමේ කිරිපිටි ටික නැතුව හිටපු මේ තරහෙන් පුපුර පුපුර හිටපු අය තමයි පෝලිමේ ඉන්න ගමන් බෝඩ් එකක් එන්නේ. වැඩ ඇරලා යන ගමන් විශ්වවිද්‍යාලය ඇරලා යන ගමන් මේ හවස් වෙනකොට නිදහස් චතුරාෂ්ට්‍රයට එකතු වුණා පොහොල හන්දියට රාජගිරියට එකතු වෙලා බෝඩ් එකක් ඇල්ලුවේ ඒ අයගේ තරහ පිට කරගන්න. එතකොට ඒ අයගේ ඒ තරහ ඒගොල්ලෝ ස්වාධීනව කරාට එක අවස්ථාවකදී අනවශ්‍ය දේශපාලනය ඒක තුළට රිංගලා ප්‍රචණ්ඩත්වය ඒකට හඳුන්වා දුන්නා. ඒක කෘත්‍රිමව හඳුන්වා දීපු ප්‍රචණ්ඩත්වයක් සහ වෙනම තැනකට අරගලේ අරන් ගියාට මම විශ්වාස කරනවා ජනතාවගේ විශ්වාසය මේ රජයට දිනා ගන්න බැරි වුණොත් ඒ සුජාතභාවයේ ලෙජිටිමසි එක ලබා ගන්න බැරි වුණොත් එතකොට අද 69 ලක්ෂයක් විපක්ෂයට ගිහිල්ලා මේ බොහොම සුළුතරයක් ආණ්ඩු පක්ෂයට ගිහිල්ලා එතකොට දැන් මේ 225ම එකතු වෙලා එහෙම ජන බලයක් නැති කෙනෙක්ව ජනාධිපති කරලා නිකන් අමුතුම ඉතිහාසයේ නොවු අනාගතයේ නොවිය යුතු විකෘතියක්නේ මෙතන වෙලා තියෙන්නේ. එතකොට මේ හැමදේමත් වෙලා තමන්ගේ පැවැත්ම වෙනුවෙන් නම් අදටත් යන්නේ ජනතාවගේ පීඩනය වෙනුවෙන් මේ ආර්ථික අර්බුදයෙන් දීර්ඝකාලීන සහ කෙටිකාලීන විසඳුම් හොයන්න බැරුව මේ තරහ නැවත උත්පාදනය වුණොත් ස්වභාවිකව මේ තරහ අරගලයක් දක්වා ගියොත් එකක් 225ම වග කියන්න ඕනේ එක අනික එක ස්වභාවික වේ තරහ වෙලා ඉදිරියට එන අය මීට වැඩිය ගොඩාක් සැර වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. කියන්නේ මේ තත්වයට පැහැදිලිව අවබෝධයෙන් කටයුතු කරේ නැත්නම් අනාගතයේ තවත් නේද වෙනස් තත්ත්වයකට යන්න ඉඩ තියෙනවා. මම පහුගිය කාලේ අරගලයේ සිද්ධ වුණේ ඇත්තෙන්ම අපි කියන්න ඕනේ මොන වැරද්ද තිබ්බත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බොහොම ප්‍රජාතන්ත්‍රවාදීව ඒ අරගලයට ඉඩ දීලා තිබ්බනේ. ඉතින් එතකොට ජනතාවගේ ප්‍රශ්න තේරුම් ගන්නෙත් නැත්නම් විසඳුම් හොයන්නෙත් නැත්නම් එක පැත්තකින් දැන් මේ ඊයේ පෙරේදා පවත්වන්න තිබ්බ සම්මන්ත්‍රණයක් BMICH එකේ කිසිම දැනුම් දීමක් හෝ මේ හේතුවක් දක්වන්නේ නැතුව ඒක කැන්සල් කරලා තිබ්බා. එතකොට ඒ විදිහට හරි ජනතාව එක්කාසු වෙලා අදහස් සුවමාරු කරගෙන සාකච්ඡා කරගෙන තරහ තුනී කරගන්න තියෙන අවස්ථාවක් නැතුව යනවා නම් ඒක මේ ජනතාව අපි අනවශ්‍ය විදිහට වෙනම පැත්තකට තල්ලු කරනවා. ඔව් ශාමිලා අපි ගොඩාක් නොයෙකුත් අංශයන් පිළිබඳ අපි කතා කළා. මම මේ අවසාන වශයෙන් අපි සාකච්ඡා අවසාන කරන ඉස්සෙල්ලා මම කැමතියි ඔබෙන් අදහස් දැනගන්න විශේෂයෙන් මේ කාන්තා නියෝජනය පිළිබඳව. දැන් අපි දන්නවා මේ ගැන කතා කරනවා බොහොම අය කාන්තාවන්ට 125ක් වෙනවනේ 150ක් වෙන දියුණු රටවල් වල 50ක් තමයි සාමාන්‍ය නියෝජනය කාන්තා. මම කියන්නේ මේ පාර්ලිමේන්තුව පමණන්නේ මේ හැම දැන් ඔබ මේ නාගරික සභාවේ ඉන්නවා තව ප්‍රොවින්සල් කවුන්සිල් එන හැම අංශයක්ම මොකද්ද ඔබ දකින්නේ ඇයි මේ මෙතනට එන්න බැරි මොකද අපිට තියෙන ප්‍රශ්නේ මෙතන ඔබට මතකද දන්නේ නැහැ මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් කෙනෙකුට කම්බුල් පහරක් ගහනවා ඌට නිවුස් වල පෙන්නවා නමුත් ඒ කෑල්ල ෆිල්ම් කරලා පෙන්නුවට ඒ කාන්තාව එතනට මන්ත්‍රීතුමිය එතනට තල්ලු කරපු සිද්ධීන් එකක්වත් පෙන්නුවේ නැහැ පසුපසින් ඇවිල්ලා පහර දීලා ටෙලිෆෝන් එක උතුරගෙන ඒ වගේ හරි ලොකු ප්‍රචණ්ඩත්වයකට දීර්ඝකාලීනව එතුමිය මුහුණ දුන්නා ඒත් එක්කම ඒ සභාවෙම මේ ගර්භණී මන්ත්‍රීතුමියකට පහර දීලා තිබ්බා. ඒත් එක්කම මේ ඊයේ පෙරේද සිද්ධිය ගත්තම අනුරාධපුර නගර සභාවේ මන්ත්‍රීතුමියකට නාගරික කොමසාරිස් ඇතුළු කාර්ය මණ්ඩලය පහර දීලා එතුමිය ඉස්පිරිතාලෙට ඇතුළු වුණා. එතකොට පෞද්ගලිකව මාව ගත්තම මම UN එකට මම තානාපති කාර්යාලවලට ආණ්ඩුකාරතුමාට ජනාධිපතිට අගමැති සියලු තැන්වලට මම දැනුවත් කරා. මේ බොහොම පීඩාවට පත් කළා මාව මම දූෂණයට විරුද්ධව කතා කරන හින්දා මාව නිහඬ කරන්න හදන
හැටි මට බුරු චෝදනා කරලා මාව ලැජ්ජාවට පත් කරලා නිහඬ කරන්න හැටි ඒ වගේ දේවල් මේ වලට ඇඩ්‍රස් කරන්න තැනක් නැහැ. එතකොට කාන්තාව අපි කියනවා නම් මේ සංඛ්‍යාත්මකව නෙමෙයි කාන්තා නියෝජනයේ ගුණාත්මකව වැඩි වෙන්න ඕනි කියලා කියනවා නම් දැන් අර සේවකයෝ සහ නිලධාරීන් එකතු වෙලා මන්ත්‍රීවරියෙකුට පහර දුන්නම ඒ ප්‍රචණ්ඩත්වයට උර දෙන්න පුළුවන් ප්‍රතිප්‍රහාර එල්ල කරන්න පුළුවන් කාන්තාවක්ද අපි එතෙන්ට යවන්න ඕනේ නැත්නම් සමාජය වෙනස් කරන්න පුළුවන් ගුණධර්ම හැදියාව තියෙන කෙනෙක්ද අපි යවන්න ඕනේ කියන එක. එතකොට අපි කාගේ හෝ ලෝකයේ අවධානය තියා ගන්න හෝ යම් කිසි දෙයක් පරිපූර්ණ කිරීම සඳහා සංඛ්‍යාත්මකව මන්ත්‍රීවරියන් හඳුන්වා දුන්නා කියලා චිත්‍රාල් කිසිම වැඩක් වෙන්නේ අපි පහුගිය අවුරුදු ගණනාවේ කියාගෙන ආව වගේ ඉදිරියටත් අපිට කියන්න පුළුවන් ලෝකයේ අගමැතිතුමිය බිහි කරේ අපි ලෝකේ පළවෙනි විධායක ජනාධිපතිතුමිය බිහි කරේ අපි කියලා මේ අර ඉදිරියට එන කාන්තාවගේ සුරක්ෂිතභාවය එයාගේ දේශපාලනය ප්‍රවර්ධනය කරන්නේ කොහොමද අඩුගානේ මේ නීත්‍යානුකූලව නොවුනත් තමන්ගේ පක්ෂයන් ඇතුලේ තියෙනවා නම් කාන්තා හිංසනය කාන්තා ප්‍රචණ්ඩත්වය මේවට අනුබල දීම මොකක් ඒ දේවල් වලට සම්බන්ධ වුණොත් නොමිනේෂන් දෙන්නේ නැහැ කියලා තමන්ගේ පක්ෂයේ ඇතුලේ කාන්තාව රැක ගන්න නැත්නම් මේ මන්ත්‍රීවරුන්ට විරුද්ධව ක්‍රියා කරනවා කියන එක එහෙම කිසිම මේ රැකවරණයක් ලැබෙන්නේ නැතිකොට මට හිතෙනවා ගුණාත්මක කාන්තාවන් ඉදිරියට එම ගොඩාක් පසුබසි මේ කාන්තාවකට බන්දේසියක තියලා මං හිතන්නේ මේ කෝටාවක් අරන් ඉදිරියට එන්න අවශ්‍ය නැහැ මං විශ්වාස කරනවා දේශපාලනය කියන්නේ මතවාදයේ ගැටීමක් අදහස් හුවමාරු කර ගැනීමක් හොඳම අදහස ක්‍රියාත්මක කිරීමේ සහ මේ ප්‍රතිපත්තීන් අදහස් ක්‍රියාත්මක කරන්න ලැබෙන අවස්ථාවක් ඉතින් ඒක හින්දා ඒව ගැටුණාට මේ බාහුබලයේ හෝ මේ කාන්තා පිරිමි කියන ඒ දෙක අතර ගැටීමක් නොවන නිසා මට හිතනවා වඩාත් සුදුසු කෙනාට යන්න තියෙන අවස්ථාව අපි හදලා දෙන්න ඕනේ. ඔව් මම හිතන්නේ ජනතාවගේ පැතිනොත් ලොකු මම හිතන්නේ තියන ඒ සම්බන්ධයෙන් වගකීමක් නේ. දැන් අපි දන්නවා විශේෂයෙන් දැන් අපි දැක්ක පසුගිය දින ඔය කාලේදී මේ පාර්ලිමේන්තුවේ උත්තරීතර ආයතන වල කාන්තා මන්ත්‍රීණියන් ඉතාම කැත විදියට අපහාස කරා ඒවට කිසිම කෙනෙක් ඒවට සමාව ගත්තෙත් නැහැ. හැබැයි මම හිතනවා මම හොඳ දෙයක් දුටුවා මේ විශේෂ සුදර්ශන ප්‍රාන්ත කුලේ මහත්මයා කාන්තා සංසදයේ සභාපති හැටි ඉතාම හොඳ තීරණයක් එතුමිය හිටියා පක්ෂ ભેදයක් නැතුව. දැන් ඒ වගේ මම හිතනවා වැදගත් එහෙම නේද කාන්තා මේ මන්ත්‍රීවරයන් දැන් තවත් ගොඩාක් බලපාන දෙයක් තමයි දැන් සුදර්ශනී ෆර්නැන්ඩෝ පුල්ලේ මැතිණිය කිව්වොත් එමත් නැත්නම් මේ කවිරත්න මැතිණිය කවිරත්න මැතිණිය බොහොම සටන්කාමී චරිත නමුත් ඒ මම හිතන්නේ මේ දේශපාලනයේ කාන්තාවන් වැඩිපුර එන්න ඕනේ කියන මතයට ආවේ කාන්තාව පැමිණීම හරහන් විනය වැඩි වෙනවා දූෂණය අල්ලස නාස්තිය අඩු වෙනවා මේ ප්‍රචණ්ඩත්වය අඩු වෙනවා ඒ වගේ දේවල් නිසා කාන්තාව ඉදිරියට එන්න ඕනේ කියලා කියනකොට මම හිතන්නේ මේ ඒ වගේ ඉහළට එන කාන්තා චරිත තමන්ගේ විනය තමන්ගේ හික්මීම තමන්ගේ පැවැත්ම ඒවා ආදර්ශමත් වෙන්න ඕනේ. දැන් අර රෝහිණි කවිරත්න මහත්මිය මේ මම මිස් කරන්නේ නැහැ එතුමිය ඩිබේට් කරනකොට පාර්ලිමේන්තුවේ හරි ආසයි අහන් ඉන්න කාන්තාවක් හැටියට මේ يعني පිරිමි කෙනෙක් එක්ක උනත් විවාද කරනකොට එතුමිය කරට කර එනවා කරුණුත් එක්ක. ඉතින් ඒ පැත්තෙන් උයි අපි කාන්තාව බලගන්නවන්න ඕනේ. ඔව් මම හිතනවා මේ ඇත්තටම ඔබ කියන දේ හරි මොකද අපි නේ කෝටාවක් දාලා නිකන් එහෙම කිව්වා කියන එක තේරුමක් නැහැ නේද. ඉතින් මම හිතනවා විශේෂයෙන් ඔබ කියන වගේ කාන්තා සම්බන්ධ සුභ සාධන ළමා සුභ සාධන මේවා මේ මම හිතන්නේ සමහර ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීන් මේක නේද අවබෝධයක් අදහසක් තියෙනවා කියලා. ඉතින් කෙසේ වෙතත් අපි බලාපොරොත්තු වෙමු ඉදිරියේදී මේ නිසියාට නියෝජනයක් දෙන්න තියෙන තත්ත්වයකට මේ ක්‍රමවේදයක් සැලසෙය කියලා නේද. මේ මට හිතනවා 20යි 25 තරමක වෙනසක් වෙයි. නමුත් 20යි 30 වෙනකොට මට හිතනවා විශාල පරිවර්තනයක් දේශපාලනයේ වෙයි. අපි ජීවත් වෙලා හිටියොත් අපිට බලන්න පුළුවන්. මම හිතනවා මේ අරගලය කියලා අපි පුළුල්ව අර්ථකථනය කරුටි මේ විරෝධය මං හිතනවා වෙන අතකට යොමු කරන්න පුළුවන් කමක් තිබුණොත් මං හිතනවා මේ අහලා සමාජ පරිවර්තනයකට අපිට එන්න පුළුවන්. මොකද ජනතාවට අවබෝධයක් ලැබෙනවා පළවෙනිවතාව පළිනවතන්නේ දැන් තියෙන අපේ මේ
අපි අර බදුසල්ලි බදුසල්ලි මේ අපේ බදුසල්ලි කියන එක ඒක තිබුණේ නැහැ කාලයකදී. දැන් මම හිතනවා ඒ වෙනකොට තේරලා තියෙනවා මේ ඔයගොල්ලෝ හොරා කන්නේ අපේ සල්ලි කියන අදහස දැන් තියෙනවා නේ. මේ ඒක මම හිතනවා වැදගත්. ඉතින් මේ ශාම්ල බොහොම සතුටුයි අත්‍ය මේ පුරා අඩපය කාලයක් මේ අපි සමග මේ විවිධ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඔබේ මේ කාලයට තත් බොහොම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් ඔබ ඉදිරියේදී බලාපොරොත්තු වෙන කරන්න බලාපොරොත්තු වෙන මේ දූෂණ විරෝධී කාර්යය මම හිතනවා මේක මේ ජනතා මෙහෙවරක් ඔබ කරන්න යන්නේ. ඉතින් අපි ඒකටත් ඔබට සුවපත්න ඔබගේ නායකත්වයට සහ ඔබගේ සංවිධානයට. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි කැමැති පසුවට මේ සම්බන්ධ වෙනම සාකච්ඡාවක් අපි කරමු. මේ අවසානයේ අපි මේ සාකච්ඡා හමාර කරන්න කලින් ඔබට යමක් තියෙනවද කියන්න? නැහැ, මට කියන්න තියෙන්නේ අපි අපේ අයිතිය තමයි කතිරයක් හැටියට ඡන්දයක් හැටියට තව කෙනෙක්ව පවරන්නේ. පෞද්ගලිකව මට ඔබට යන්න බැරි නිසා ඒ වෙනුවෙන් කෙනෙක්ව තමයි පාර්ලිමේන්තුවට යවන්නේ. ඒතොර අපේ නියෝජිතයාව ප්‍රශ්න කිරීමේ අයිතියක් අපිට තියෙනවා වගේම අපිට උත්තර දෙන්න වග කියන්නේ නියෝජිතයා බැඳිලා ඉන්නවා. ඉතින් අපි සර් කියාගෙන මැඩම් කියාගෙන මලගෙදරට මගුල් ගෙදරට පාසලට පන්සල යනකොට නැගිටින්න වඳින්න ආචාර කරන්න අවශ්‍ය නැහැ. නමුත් මේ අරගලයෙන් වෙච්ච ගොඩාක් හොඳ දේවල් තියෙනවනේ. ඒවයේ අනුව අදවත් දැන්වත් අපිට පුළුවන් නම් අපේ අයිතියයි අපේ බලයෙන් තමයි යොබෝතන ඉන්නේ. අපිට වග කියන්න ඕනේ කියන ඒ ආපු ගැම්ම දිගටම පවත්වාගෙන යන්න, අඩුම තරමින් ඒ ටිකවත් පවත්වාගෙන යන්න මේ අපිට මේ රටේ ඊට වැඩිය හොඳ තැනකට ගෙනියන්න පුළුවන්. අනික එක මේ මේක අපේ වගකීමක් නෙමෙයි, අපි පත් කරලා යවපු අයයි මේ දේ කරන්න ඕනේ කියලා එහෙම ඉන්න බෑ. අඩු ගන්න සැරෙන් සැරේ අපි හොයලා බලන්න ඕනේ ඒ අය මොනවද කරන්නේ කියන එක. මේ රූපවාහිනී ටෝක් ෂෝස් වලට ඇවිල්ලා පෑය දෙක මොනවා මොනවා හරි කියලා 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 යන නියෝජිතයෝ නෙමෙයි අපිට ඕනේ. ඉතින් ජනතාව මේ මේ 2025 වෙනකන් එන ඡන්දේ වෙනකන් වත් ඇහැ කන අරගෙන බලන් හිටියොත් තමන් අපේක්ෂා කරන වෙනස දක්වා මේක තල්ලු කරගෙන යන්න පුළුවන් වුණොත් මේ අරගලයේ ජයග්‍රහණයක් වේවි. ඒ වෙනුවෙන් අපි හැමෝම ප්‍රචණ්ඩත්වයෙන් තොරව අරමුණක් ඇති අරගලයක් හරහා අවුරුදු 74ක් තිස්සේ අපිට දිනා ගන්න බැරි වෙච්ච දේවල් දිනා ගන්න මේ මොමෙන්ටම් එක තියාගෙන යන එක තමයි අපිට කරන්න පුළුවන්. මම හිතන්නේ ඒ වචන ස්වල්පේ මම හිතන්නේ අපේ මේ කතාව සාකච්ඡා අවසාන කෙරෙන හොඳ අවසානයක්. ඉතින් අපි නැවතත් ඔබට සුවපතනවා, ඔබට ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි තවත් නැවත දිනයක අපි නැවතත් මෙවැනි සාකච්ඡා කරදී හැමියෝ මෙහෙන ඔබට ගොඩාක් ස්තුතියි. බොස්ටන් ලංකා නාලිකාවටත් ඔබතුමාටත් මම සුබ පතනවා. ස්තුතියි.